නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියලුම ගුණයන්ගෙන් අනුවන වූ නිසා අනුවම නාමං යනුවෙන්ද ලොව ලැබිය හැකි ඉහළම බුද්ධිමත් භාවය නම් වූ ඒ බුද්ධත්වයේ සාක්ෂාත් කළ නිසා අනුවම පඤ්ඤා යනුවෙන්ද යනුවෙන් ලොව කිසිවෙකුට නොදැවැනි අනුවන වූ වීරත්වයකින් යුක්ත වූ නිසා ඒ මාර පරාජය කළ නිසා අනෝම වීර යනුවෙන්ද හඳුන්වන එසේම එජා සංඛ්‍යාත ඒ සියලුම තෘෂ්ණාවන් දුරු කරලා සියලුම ඒ කෙලෙස් චලනයන් වලින් මිදිච්ච බැවින් අනේජෝ යනුවෙන්ද හඳුන්වන මාගේ භාග්‍යවත් බුදු පියාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පොත් වහන්සේගේ 114 වැනි මිතචින්තේ ජාතක දේශනාව. බහෝ චින්තේ අප්පචින්තේ ච උභෝ ජාලේ අබජ්ජරේ මිතචින්තේ අමෝචේසේ උභෝ තත්ත සමාගතාති. උභෝ තත්ත සමාගතාති. බහුචින්තේ අපචින්තේ කියන දෙදෙනා ඒ දැලේ බැඳනා. මිතචින්තේ ඔවුන් මිදෙව්වා. ඒ නිසාම ඒ දෙදෙනාට මිතචින්තේ සමග එකතු වන්නට හැකි වුණා. අපි බැඳලා තියෙන දැල්, අපි අසව තියෙන දැල් අනන්තයිනේ. ඒ සියලුම දැල්වලින් නිදහස් වෙලා අපේ ජීවිතයට සැබෑම නිදහස සාක්ෂාත් කරන්න ලබා ගන්නට කියලා දෙන මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්ත වූ පින්වත්නි, අපි දැන් සෝදානම් වන්නේ 550 ජාතක පුත් වහන්සේගේ 114 වෙනි මිතචින්තේ ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. පින්වතුනි, ගාථාව හා අර්ථය දැනගත්තා. වචනාර්ථයම සහ බැලුවත් බහුචින්තේ අප්පචින්තේ මේ තියෙන්නේ නම් දෙකක්, මාළුවන් දෙදෙනෙකුගේ නම් දෙකක්. ඒ දෙදෙනා ඒකයි කිව්වේ උබෝ කියලා. ජාලේ අබ්බජ්ජරේ දැලෙහි බැඳුනා. මිතචින්තේ අමෝචේසේ මිතචින්තේ කියන ඒ මාළුවා අර දැලෙහි බැඳිච්ච මාළුවන් දෙදෙනා අමෝචේසේ නිදහස් කරා. ඒ නිසා උබෝ ඒ දෙදෙනාට තත්ත සමාගතාති අර මිතචින්තේ කියන මාළුවා සමග එකතු වන්නට හැකි වුණා. ඒ තුන්දෙනාට නිදහස ලැබුණා කියන අර්ථය තමයි මේ වචනාර්ථ තුල තියෙන්නේ. මාළුවන් තුන්දෙනෙක් ගැන කියන හරිම ලස්සන කතාවක් තමයි අපි දැන් ශ්‍රවණය කරන්න සූදානම් වන්නේ. මේ විදිහට හරිම ලස්සන කතාවල් ශ්‍රවණය කරලා අපේ ජීවිතයට එකතු කරගත්තහම අපේ ජීවිතත් හරිම ලස්සන වෙනවා. ලස්සන ජීවිතයක් ලබා ගන්නට, ලස්සන ජීවිතයක් හදා ගන්නට කැමති පිරිස ඔබ අවධානයෙන් මේ ජාතක දේශනාව ශ්‍රවණය කරොත් මේ ජීවිතයේ අපි වැඳිලා තියෙන සියලුම දැල්වලින් නිදහස් වන්නට, බොහෝ දැල් රාශියකින් නිදහස් වෙලා ලස්සන ජීවිතයක් ඇති කරගන්නට, නිදහස් ජීවිතයක් ඇති කරගන්නට මේ ජාතක දේශනාව මහත් උපකාරයක් වේවි. අපි වැඳිලා තියෙන දැල් පින්වත්නි අනන්තයිනේ, එක දැලක් නෙවෙයි. ඉතින් මේ ජාතක දේශනාව ශ්‍රවණය කරලා ජීවිතයට ගලපා ගත්තොත් අපේ ජීවිතේ මීට වඩා නිදහසක් සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. පින්වතුනි, ඇයි මේ වගේ ගාථාවක් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ? විමසා බලමු. මේ ජාතක දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දෙව්රම් මෙහෙරේ වාසය කරන සමයේ. ඒ මහලු තෙරුන් වහන්සේලා දෙනමක් අරබෙහා. ඒ තෙරුන් වහන්සේලා දෙනම එක්තරා දනවක ආරණ්‍යයක තම වාසය කරේ. වනායතනය කියලා සඳහන් වෙනවා. ඒ වනයක් ඇසුරු කරගත්ත ස්ථානයක තමයි වාසය කරේ. ඉතින් ඒ විදිහට වාසසලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට ඕනේ කියලා කල්පනා කරලා, ඒ වඩිනා ගමනේදී අවශ්‍ය වෙන මාර්ගෝපකරණ සකස් කරලා, අද යම හෙට යම කියමින් මාසයක්ම ඉක්මවනවා. ওই විදිහට නැවතත් මාර්ගෝපකරණ සකස් කරලා
තවත් මාසයක් ඔය ආකාරයෙන් තවත් මාසයක් යනමින් මේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ කුසීත බව නිසා තුන් මාසයක්ම ඉක්මවලා තමයි බුදු පියාණන් වහන්සේ බැහැ දකින්නට එන්නේ. ඉතින් ඒ විදිහට දේවරම් මෙහෙරට ආපු මේ ස්වාමීන් වහන්සේලා තමන්ට ගැළපෙන ස්ථානයක තමන්ගේ පාත්‍ර සිවුරු තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ බැහැ දකිනවා. අනතුරුව භික්ෂුන් වහන්සේලා මේ ස්වාමීන් වහන්සේලා දෙනමගින් විමසනවා, ඇවැත්නි බුද්ධෝපස්ථාන සඳහා මෙච්චර කාලයක් ඉක්මුවේ ඇයි? ඇයි මෙච්චර අතපසුවීමක් කළේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලාත් ඒ තමන්ගේ කුසීතකම ගැන ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා. අපි එන්නම් කියලා හිටියා. නමුත් අපේ මේ කුසීතකම් නිසා අපට මේ විදිහට ඒ ගන්න බැරි වුණා කියලා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේලාත් ප්‍රකාශ කරනවා, අපි ඉතින් වඩින්න තමයි හිටියේ. නමුත් මේ අද වඩිමු හෙට වඩිමු කියලා හිටියත් කාලේ ඉක්මලා ගියා. ඒ නිසා මේ පරක්කු වුණේ ප්‍රමාද වුණේ කියලා මතක් කරාම හවස් යාමේ බුදු පියාණන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කරන මොහොතේදී අර භික්ෂුන් වහන්සේලා කතා කරමින් හිටියේ මේ ගැන. මේ ස්වාමින් වහන්සේලා අද වඩිමු හෙට වඩිමු කියලා බුද්ධෝපස්ථාන පවා කල් දැම්මනේ, කොච්චර කුසීතකමක්ද කියලා ඒ කතාව තමයි කතාවෙමින් හිටියේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඒ කතාව අරබයා මේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා, මහණෙනි මේ භික්ෂුන් දෙනම දැන් විතරක් නෙවෙයි, ඉස්සරත් බොහෝම අලසයි, සේනාසනවල ඇල්ල කාලය ගත කරා. ඒක දැන් විතරක් නෙවෙයි, එසමෙත් එහෙමයි කියලා දේශනා කරාම මේ භික්ෂුන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි මේ අතීත කතාව දේශනා කරනවා. ඉස්සර කාලේ බර්ණෂ්ණුවර බ්‍රහ්මදත්ත කියන රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේ ඒ බර්ණස් ගඟේ මස්යෝ තුන් දෙනෙක් හිටියා. මේ ජාතක දේශනාවට අදාළව එක්කෙනෙක්ගේ නම් බහුචින්ති. මොකද්ද මේ බහුචින්ති කියන්නේ? ගොඩක් හිතනවා. අනිත් කෙනාගේ නම අප්පචින්ති. එයා බොහොම අඩුවෙන් තමයි හිතන්නේ. මෙතචින්ති කියලා තව මාළුවෙක් හිටියා. එයා පමණට තමයි හිතන්නේ. ඒ නම් තුන තමයි ඒ තුන් දෙනාගේ නම් තුන. ඉතින් මේ මාළු තුන් දෙනා මුලින් හිටියේ වනාන්තර ප්‍රදේශේ. ඉතින් වනාන්තර ප්‍රදේශේ ගංගාව ඉඳලා මිනිසුන් වාසය කරන ගංගා ප්‍රදේශයට ආපු වෙලාවේ මේ මිතචින්ති කියන මස්සය අනිත් දෙන්නාට ප්‍රකාශ කරනවා, මේ මිනිස් පියස බොහොම භයානකයි, සැකසහිතයි, දැල් දමා කෙමන දමා මසුන් අල්ල ගන්නවා. ඒ නිසා අපි වනාන්තර ප්‍රදේශයට යමු කියලා මේ දෙන්නට මතක් කරනවා. නමුත් ඒ දෙන්නා මේ අලස නිසා, ගොදුරු ලොල් බව නිසා අද යමු හෙට යමු කියලා තුන් මාසයක්ම ඉක්මවනවා. එසේ මසුන් මරණ අයත් හැමදාම මේ මසුන් මරන්නේ නැහැ, කාලයකටනේ කරන්නේ. ඉතින් මේ තුන් මාසයේ අවසන් වෙනකොට මසුන් මරන්න මේ මසුන් අල්ල ගන්නට දැල් ගඟට දානවා. ඒ වෙලාවේ මේ බහුචින්තේ අප්පචින්තේ කියන දෙදෙනා ගොදුරු සොයමින් ඉදිරියට යනකොට අර දැල් පිළිබඳ ඉවක් නැතුව මේ දැලේ බැඳෙනවා. නමුත් මෙතචින්තේ කියන මස්සයා පිටුපසින් බොහොම අවධානයෙන් ඉමසමින් එන නිසා දැල් ගඟ ඉව කරලා අනෙක් දෙදෙනා දැලට පිවිසිච්ච වගේ දැනගෙන මේ මහා මෝඩ කම්මැලි දෙදෙනාගේ ජීවිතය රැක දෙන්න ඕනි කියලා කල්පනා කරලා මේ මාළු අල්ලන පිරිසව රවට්ටනවා. දැල පිටපස්සට ගිහින් එකපාරට වතුර උඩට මතු වෙනවා. එකවරම දැල ඇතුළට යන වගක් පෙන්නලා අනිත් පැත්තේ මතු වෙනවා. මොකද්ද මේ උපක්‍රමය? දැල සිදුරු වෙලා කියලා පෙන්වන්නට තමයි මේ විදිහට කරන්නේ. ඉතින් අර පිරිස රැවටෙනවා මේ දැල සිදුරු වෙලා ඇති කියලා. ඒක නිසා දෙපැත්තෙම දැල උස්සනවා. එතකොට අර දැලට අහු වෙලා හිටපු බහුචින්තේ අප්පචින්තේ කියන දෙදෙනාත් ඒ දැලෙන් ගඟට වැටෙනවා. ඒ නිසා මේ දෙදෙනාටම තමන්ගේ ජීවිතය රැකගන්නේ අවස්ථාව ලැබෙනවා මිතචින්තිය කියන ඒ මාළුවාගේ නුවණැතිකම නිසා. ඒ කාරණාව අරබයා තමයි භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ අපි අර කලින් මතක් කරපු ගාථාව දේශනා කළේ. නැවතත් මතක් කරගත්තොත්, බහුචින්තේ අප්පචින්තේ ච උභෝජාලේ අවජ්ජරේ. ඒ කියන්නේ දැලේ බැඳිච්ච මේ බහුචින්තේ අප්පචින්තේ කියන දෙදෙනා මිතචින්තිය අමෝචයි, මිතචින්තියගේ නුවණින් නිදහස් වුණා. ඒ නිසා උභෝ තත්ත්ව සමගතාති. ඒ දෙදෙනාට මේ මිතචින්තිය කියන මස්සයා සමග එකතු වෙන්න ලැබුණා කියන එක. තිංවතුනි අවසානයේ පූර්වාපර සංදිත් ගලපනවා බුදු පියාණන් වහන්සේ. එදා ඒ බහුචින්තිය සහ අප්පචින්තිය වෙලා උපත ලබා සිටියේ මෙසමෙහි මේ අලස තෙරුන් වහන්සේලා දෙනම කියලා මතක් කරනවා. එසමෙහි ඒ දෙදෙනාව ඒ දැලේ බැඳිච්ච වෙලාවේ නිදහස් කරේ ඒ අප්පචින්තේ කියන මස්යාවලා උපත ලැබුවේ දැන් මේ බුදු බවට පත් සිටින මම කියලා. ඒ ආකාරයෙන් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරනවා.
අවසානයේදී චතුරාර්ය සත්‍ය ප්‍රකාශ කරනවා. මහා ආශ්චර්යයේ පින්වත්නි, අපි කවුරු සාද කියලා අනුස්මරණය කරන්නට වටිනවා? ඒ භික්ෂුන් වහන්සේලා දෙනමම දහසක් නයින් ප්‍රතිමන්ඩිත අති උත්තම සෝවාම් ඵලෙහි පිහිටනවා. බලන්න බුදු පියාණන් වහන්සේගේ තියෙන අනුත්තර පුරිස ධම්ම සාරතී ගුණය. ඒ භික්ෂුන් වහන්සේලා දෙනම එතරම් අලස චරිතයක් ඇති අය වුණා, අවසානයේදී වීරියවන්තයන් විසින් සාක්ෂාත් කරගන්නට පුළුවන් ඒ සෝවාම් ඵලෙහි පිහිටනවා.